අයිබෝවන් දෑබර දරු දැරියනි. අද සතියේ බ්‍රහස්පතින්දා දවස. සතියේ වාසනාවන්තව දවසක් තමයි බ්‍රහස්පතින්දා කියන්නේ. මේ බ්‍රහස්පතින්දා ජාතික රූපවාහිනිය ජාතික වගකීමක් ඉටු කිරීම සඳහා ජාතික පාසල තුලින් අද අපේ දරුවන්ට ගණිතයේ පාඩමේ විශේෂ ඒකකයක් අපේ සාමාන්‍ය පෙළ විභාගයට ලකුණු 20කට ආසන්න ප්‍රමාණයක් ගන්නට පුළුවන් පාඩමක් තමයි අපේ දරු දරියන්ට අපි අද කියලා දෙන්න සූදානම් වෙන්නේ. අද දරුවනේ අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්නේ ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසටත් ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසටත් ලැබෙන්නා වූ ගණන් දෙකක් හදන්න පුළුවන් පහසුම ක්‍රමයක් පිළිබඳව කියලා දෙන්න තමයි දරුවනේ අප සූදානම් වන්නේ. අද අපි අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දරුවනේ සංඛ්‍යානේ පාඩම. අපි බලමු මොකද්ද මේ සංඛ්‍යානේ කියන්නේ. දැනුවන් සර් අපි දන්නවා අපේ මේ ගණිතය කියන්නේ බොහොම ප්‍රියජනක විෂයක්. මේ ගණිතයත් එක්කම තියෙනවා සුන්දර ඉතිහාසයක්. මේ අපේ ඉතිහාසයත් එක්ක මේ ගණිතය ඉගෙන ගත්තොතින් අපේ දරුවන්ට මේක ප්‍රියජනක විෂයක් වෙනවා ඇති. මොකද දරුවනේ මේ ගණිතය ඇති වෙලා තියෙන්නේ ගණිතය කියන්නේ තාත්වික විෂයක්. අපේ එදිනෙදා ජීවිතේ ජීවත් වීම සඳහා තමයි ගණිතය අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට මෙන්න මේ ගණිතය කියන විෂය ඉතාමත්ම ඈත අතීතයට ලොකු ඉතිහාසයක් එක්ක සම්බන්ධකම් පැවැත්වෙන එකම විෂය. ඒ දවස්වල නුවන්ස හිටියා චීන එක රජ කෙනෙක්. මේ රජතුමාට ලොකු ආසාවක් ඇති වුණා තමන්ගේ රටේ ඉන්න ජනගහනය ගණන් කරගන්න. කොයිතරම් ජනගහනයක් තමන්ගේ මේ චීනේ ඉන්නවද කියලා ගණන් කරගන්න මේ රජතුමාට ආසාවක් ඇති වුණා. ඉතින් මේ රජතුමාට ඇතිවෙච්ච මේ ආසාව රජතුමාගේ අග්‍ර පුරෝහිත බ්‍රාහ්මණයාට දැන්නුවා. එතනදී ඒ අග්‍ර පුරෝහිත බ්‍රාහ්මණයාට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. කොහොමද මේ චීනීන ජනගහනය ගණන් කරගන්නේ? එතනදී එයා එකපාරටම රජතුමාගෙන් බේරෙන්න කදිම උත්තරයක් දුන්නා. රජතුමනේ අපිට අපේ රටේ ඉන්න ජනගහනය එකපාරටම ගණන් කරගන්න අමාරුයි. මොකද චීනය තවත් රටවල් කීපයක් එක සම්බන්ධ වෙලා තියෙන. අපේ දරුවෝ දන්නවා චීනය අපේ ලංකාව වගේ දූපතක් නෙමෙයිනේ. එතනදී රජතුමාට අග්‍රපුරෝහිතතුමා පැහැදිලි කරා චීනය වටා තව රටවල් කීපයක් තිබෙනවා. එතකොටම රජතුමා කිව්වා එහෙමනම් අපේ චීනය වට කරලා තාප්පයක් බඳින්න. මෙන්න මේ තාප්පෙ බැඳලා ඒක ඇතුලේ ඉන්න ජනගහනය ගණන් කරන්න උත්සාහ කරන්න කියලා. ඉතින් මෙන්න මේ රජතුමාගේ නියමය පරිදි චීන වටේ තාප්පයක් බඳින්නට පටන් ගත්තා. අපි දන්නවා මේ චීන වටේ මේ බැඳපු තාප්පය තමයි චීන මහ ප්‍රාකාරය. එතකොට දරුවනේ මෙන්න මේ චීන මහ ප්‍රාකාරය චීන වටාම බඳින්න වසර ගණනාවක් ගියා. මෙන්න මේ වසර ගණනාවක් ගියන් පස්සේ චීනේ ඒ රජතුමාගේ නියෝගයේ පරිදි පසුකාලීනව ඒ තාප්පෙන් වට වෙලා තිබුණු චීනයේ ඉන්න ජනගහනය ගණන් කරගත්තා. මෙන්න මේ විදියට මේ ජන සංගණනය පසුකාලීනව සංඛ්‍යානේ බවට පත් වුණා. ඉතින් දරුවනේ අපි දන්නවා අපේ පෙර මුතුන් මිත්තු මෙන්න මේ ජන සංගණනය කරන්න නොයෙක් ආකාරයේ දේවල් කරන්න පුරුදු වුණා. මේ අපි දන්නවා මෙන්න මේ සීගිරි රූප චිත්‍රය. මේ සීගිරි අපි දැකලා තියෙනවා බිතිසිතුවම්. මෙන්න මේවත් තමන්ගේ අදහස් චිත්‍ර මගින් නිරූපණය කරන්න මිනිසු පුරුදු වුණා. මේ සීගිරියේ තිබෙන බිතිසිතුවම් මේකත් යම්කිසි ආකාරයෙන් සංඛ්‍යාංකන ක්‍රමයක්. ඒ වගේම තමන්ගේ ඉන්න පවුල පිළිබඳව මේ ආකාරයට ගල්ලෙන්වල ඒගොල්ලෝ බිතිසිතුවම් නෙළුවා. මෙන්න මේ ආකාරයේ දේවල් තුලින් ජනගහනය ගණන් කරගන්නා වූ නොයෙකුත් ක්‍රම මේගොල්ලෝ ඇති කරන්න පටන් ගත්තා. එහෙම නන්වංශ මේ සංඛ්‍යානේ තියෙන ප්‍රධාන ක්‍රියාවන් මොනවද? ඔව් දරුවනේ, දැන් අපිට උදේස පැහැදිලි කළා දුන්නා මේ සංඛ්‍යානේ ආරම්භයේ සිද්ධ වෙන්නේ මේ රටක ඉන්න ජනගහනය ගණන් තියාගන්න කියන පද නෙමෙයි. ඇත්තට මෙතනදී විශේෂයෙන්ම ඒගොල්ලෝ බලාපොරොත්තුනේ නිකම්ම නෙවෙයි, ඒ රටේ බදු ආදායම පිළිබඳ යම්කිසි තොරතුරක් ලබා ගන්න තමයි මේ ඉන්න ජනසංඛ්‍යාවත් එක්ක කොච්චර බදු උපයා ගන්න පුළුවන්ද කියලා බලන්න තමයි මෙන්න මේ සංඛ්‍යානය ආරම්භ වුණේ ජනසංඛ්‍යාව ගණන් කිරීම සඳහා. මේ සංඛ්‍යාන විද්‍යාවේ ප්‍රධාන අංග තුනක් තියෙනවා. එකක් තමයි සංඛ්‍යාත්මක තොරතුරු එක්රැස් කිරීම. පළවෙනිම කාර්යය තොරතුරු සංඛ්‍යාත්මකව එකතු කරනවා. ඒ එකතු කරන තොරතුරු
නිරූපණය කරන යම් යම් ක්‍රමවේදයන් වලින් එතනදී අපි වට ප්‍රස්තාර ස්තම්භ ප්‍රස්තාර විදිහ නොඑක් ක්‍රම තියෙනවා. ඊට පස්සේ ඒ දත්ත අර්ථකථනය කරලා විශ්ලේෂණය කරලා යම් යම් නිගමන වලට එළඹීම තමයි මෙතනදී සිද්ධ කරන්නේ. දැන් මම පුංචි උදාහරණයක් කතා කරන්නම්. මේ දත්ත එක් රැස් කිරීම නිරූපණය සහ මේ අර්ථ දැක්වීම තුළින් නිගමන වලට එන අවස්ථාවක් අපි දරුව දැකලා ඇති. මේ ජනාකීර්ණ මාර්ගවල ගමන් ගනිද්දී තියෙනවා ඔය තුන් මං හන්දි හතර මං හන්දි වල දැන් හදලා තියෙනවා කලර් ලයිට් සිස්ටම් එක. මේ කලර් ලයිට් සිස්ටම් එක දරුවනේ හදලා තියෙන්නේ අපේ විශ්වවිද්‍යාලවල දරුවෝ ප්‍රධාන වශයෙන් දායකත්වයේ දක්වලා ඒ හතර මං හන්දි වල තුන් මං හන්දි වල ඉඳගෙන ඒ කාල සීමාවන් වල පාරේ යන වාහන සංඛ්‍යා ඒ ළමයි ගණන් කරනවා. ඒ ගණන් කළා ඒ කාල සීමාවලදී කොයි පාරෙන්ද වැඩිපුර වාහන යන්නේ, කොයි පාරෙන්ද අඩුවෙන් වාහන එන්නේ. එහෙම ඒ දරුවෝ ඒ තොරතුරු එකතු කරනවා. එකතු කළා ඒගොල්ලෝ ඒ දත්ත නිරූපණය කරනවා. ඒ නිරූපණය කරලා එයාලා බලනවා මේ පාරේ මේ වෙලාවට වාහන සංඛ්‍යාව වැඩි. ඒ නිසා අපි වැඩිපුර කාලයක් මේ පාරට දෙන්න ඕන ගමන් කරන්න වාහනවලට. එහෙම තීරණවලට එළඹෙනවා. එහෙම තීරණවලට එළඹිලා තමයි මෙන්න මේ ස්වයංක්‍රීයව මෙන්න මේ සංඥා පද්ධතිය මේ නිර්මාණය කරලා තියෙන්නේ මේ විශ්වවිද්‍යාල දරුවෝ විසින්. ඒකත් මේ සංඛ්‍යානේ ඉතාම වැදගත් අවස්ථාවක් විදිහට අපට සලකන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට රටක දියුණුව සඳහා මෙන්න මේ සංඛ්‍යානේ කියන දේ ඉතාම වැදගත් වෙනවා. එහෙම නේද උදේසෝ? ඒ වගේම තමයි දරුවනේ මේ සංඛ්‍යානේ අපේ ජීවිතයට අපේ රටවල් වලට විශාල වශයෙන් ප්‍රයෝජනයක් වෙනවා. මොනවද බලමු මේ සංඛ්‍යාන විද්‍යාවේ තියෙන අපිට තියෙන ප්‍රයෝජන. දැන් බලන්න දරුවනේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ දියුණුව සඳහා අපිට සංඛ්‍යාන යොදා ගන්නට පුළුවන්. අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ දියුණුව සඳහා, ප්‍රවාහන ශ්‍රේෂ්ඨයේ දියුණුව සඳහා සහ රටක සංවර්ධනය සඳහා මේ සංඛ්‍යානේ කියන විෂය අපිට අත්‍යවශ්‍යම බලපානවා. එහෙමනම් දරුවනේ මේ සංඛ්‍යානේ කියන විෂය අපේ දිනදා ජීවිතයේ අපිට බෙහෙවින් බලපානවා. ඒ වගේම මම මේ පාඩම ආරම්භෙදිම කිව්වා මේ ගණිතය හරිම සුන්දර විෂයක්. මේක සුන්දරත්වයට බලපාලා තියෙන්නේ මේ ගණිතය හොයාගත්ත ක්‍රමවේද. සංඛ්‍යානේ අපිට හොයාගත්ත වැඩ අඩු කරපු මිනිස්සු කොටසක් ඉන්නවා, විද්‍යාඥයෝ. මේගොල්ලෝ අපිට ඉමහත් සේවයක් කරා. මෙන්න මේ සංඛ්‍යානේදී අපි කොහොමද සංඛ්‍යා ඇසුරෙන් අපි ඉහතින් සඳහන් කරපු කලින් කියපු දේවල් හොයාගත්තේ. එහෙමනම් අපි ඒ වගේ ගණිතඥයෝ කීප දෙනෙක් ගැන අපේ දරුවන්ට අපි පැහැදිලි කරලා දෙමු වංශ. ඔව් දරුවනේ, මම මේ ආරම්භ කරන ගණිතඥයා, එහෙම නැත්නම් මෙතුමා විද්‍යාඥෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. මේ සුවිශේෂී ගණිතඥයා 1662 ක්‍රිස්තු වර්ෂ 1662 මිය යනවා. ක්‍රිස්තු වර්ෂ 1623 තමයි උපත ලබන්නේ ප්‍රංශ ජාතික ගණිතඥයෙක්. මේ ගණිතඥයා ජීවත් වෙලා ඉන්නේ අවුරුදු 39යි. ඒ අවුරුදු 39ක කාලය ඇතුලේ එතුමා සොයා ගන්න දේවල් විශේෂයෙන්ම ගණිතයට දායාද කරන සම්භාවිතාව, පැස්කල් ත්‍රිකෝණය, ද්විපද ප්‍රමේය, ඒත් එක්කම විද්‍යාවේදී අපි දන්නවා පැස්කල් කියන ඒකකේ තමයි අපි භාවිතා කරන්නේ පීඩනය මැනීම සඳහා. වර්ග ඒකක වර්ගඵලයක් මත යෙදෙන බලයේ පීඩනය කියලා ඔගොල්ලෝ අර්ථ දක්ව ගන්න දරුවනේ මේ පැස්කල් විසින් හොයාගත්ත දේ. මෙතුමා අවුරුදු 39ක කාලයක් ජීවත් වෙන්න හේතුව තමයි එතුමා ශාරීරිකව දුර්වල මට්ටමේ තමයි කුඩා කාලේඳන්ම හිටියේ. හැබැයි ඒ ශාරීරිකව දුර්වල වෙලා හිටියත් එතුමාගේ මොළය ඉතාම ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. එතුමා ඒ ශාරීරික දුර්වලකම එතරම්ම ගණන් නොගෙන මේ ලෝක ඉතිහාසයේ ගණිතය සහ විද්‍යාවේ ප්‍රගමණයට ඉතාම දායක වෙච්ච ගණිතඥයෙක්. මෙතුමා සම්භාවිතාවාදයෙන් සංඛ්‍යානය අර්ථ දක්වන්න ඉතාම ප්‍රබල මෙහෙයක් කරපු ගණිතඥයෙක්. ඒ නිසා තමයි මෙතුමා තමයි සංඛ්‍යානේ පදනම සම්භාවිතාව ඇසුරෙන් මුලින්ම ඉදිරිපත් කරන ගණිතඥයා විදිහට සැලකෙන්නේ. ඒ වගේම තමයි නුවන්ස දැන් මේ රූප සටහනේ පෙන්නුම් කරන තවත් වැදගත් ගණිතඥයෝ දෙන්නෙක් ඉන්නවා, ජෝන් ග්‍රවුන් සහ විලියම් පැටි. මේ දෙන්න තමයි දරුවනේ ජනසංඛ්‍යා ලේඛන නිර්මාතෘවරු. ජනසංඛ්‍යා ලේඛන මුලින්ම ලෝකෙට ඉදිරිපත් කරේ මේ දෙන්න. ඒ වගේම දත්ත විශ්ලේෂණය මුලින්ම මේ ලෝකෙට ඉදිරිපත් කරේ මෙන්න මේ ජෝන් ග්‍රවුන් සහ විලියම් පැටි කියන ගණිතඥයන් දෙපළ. ඒ වගේම නුවන්ස ජේකබ් බර්නුලි මොකද්ද අපිට මේ සංඛ්‍යානයට එතුමා ඉදිරිපත් කරේ?
එතුමා තමයි සර් මේ සංඛ්‍යානයට විද්‍යාත්මක පදනමක් එකතු කරන්නේ. ඒ කියන්නේ විද්‍යාත්මක ක්‍රමයට සංඛ්‍යාන ගණනය කිරීම සඳහා ක්‍රමවේදයන් ඉදිරිපත් කරන මේ බර්නූලි කියන ගණිතඥයා. මේ බර්නූලි කියන ගණිතඥයා ඉතාමත්ම ජනප්‍රියයි භෞතික විද්‍යා ශාස්ත්‍රයේ බර්නූලි ප්‍රමේය වගේ දේවල් වලද. ඉතින් මෙතුමාත් සංඛ්‍යානයට ඉතාමත්ම විශාල දායකත්වයක් දක්වලා තියෙනවා. ඒ වගේම තමයි නුවන්ස මේ ගණිතඥයා PhD පර්මත් මං හිතන්නේ මේ සංඛ්‍යාන විද්‍යාවට විද්‍යාවට ඉමහත් සේවයක් කරපු ගණිතඥයෙක්. ඒ වගේම තමයි නුවන්ස මං හිතන්නේ කාල් ෆ්‍රෙඩ්‍රික් ගෞස් කියන ගණිතඥයා පිළිබඳව සංඛ්‍යානයට කරපු මෙහෙය පිළිබඳව අපි කතා කළොත් අපි කාල් ෆ්‍රෙඩ්‍රික් ගෞස් ප්‍රධාන වශයෙන්ම අපි ගණිතයේදී නිතරම දකින්නේ මෙන්න මේ සමාන්තර ශ්‍රේණිවල ඓක්‍ය සොයා ගැනීමට දායක වෙච්ච ගණිතඥයා විදිහට නේද දේශ. නමුත් මෙතුමා ඇත්තටම මේ ගෞසියානු පෘෂ්ඨ භෞතික විද්‍යාවෙන් ඒ වගේම සංඛ්‍යානයේ විශේෂයෙන්ම මේ සංඛ්‍යානයේ ගණනය කිරීම වලදී සිද්ධ වෙන දෝෂ අවම කිරීම සඳහා ක්‍රමවේද හොයාගත්ත ගණිතඥයා තමයි මේ කාල් ෆ්‍රෙඩ්‍රික් ගෞස් කියලා අපි හඳුන්වන්නේ. ඔව් අපි බලමු එහෙමනම් දරුවනේ කොහොමද අපි මේ සංඛ්‍යානයේදී අපි මේ තොරතුරු ලබා ගන්නා වූ ක්‍රම. එහෙමනම් දරුවනේ සංඛ්‍යානයේදී අපි තොරතුරු ලබා ගන්නවා. මේ තොරතුරුට අපි කියනවා දත්ත. දත්ත ලබා ගන්නා වූ විශේෂ ක්‍රම කීපයක් තිබෙනවා. දැන් බලමු අපි මේ විශේෂ ක්‍රම මොනවද කියන එක. නිරීක්ෂණ මගින්, සම්මුඛ සාකච්ඡා මගින්, පරීක්ෂණ මගින්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් අපිට තොරතුරු ලබා ගන්නට පුළුවන්. නිරීක්ෂණ මගින් අපි කරන්නා වූ එක් එක් නිරීක්ෂණ මගින් අපිට තොරතුරු ගන්නට පුළුවන්. දැන් අපි මේ කියන දේවල් අහගෙන ඉඳලා අපේ දරුවන්ට යම් යම් තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඒතකොට මේ ලබාගත් තොරතුරු අපේ දරුවන්ට පුළුවන් තවත් දරුවන්ට පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම තමයි සම්මුඛ සාකච්ඡා මගින්. දැන් වන්සර්වි මායි අපි සාකච්ඡා කර කර තමයි මේ පාඩම කරන්නේ. මේ පාඩම තුළින් අපේ දරුවන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම පරීක්ෂණ මගින් සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින්. ඒ වගේම තමයි වගු සහ ප්‍රස්තාර මගිනුත් අපිට මේ දත්ත නිරූපණය කරන්නට පුළුවන්. එහෙම නනුනස අපි දැන් බලමු කොහොමද කියලා මේ දත්ත අර්ථකර්තනය කරන්නේ. ඔව් දරුවනේ දැන් අපි නොයෙක් ක්‍රම මගින් දත්ත එක් රැස් කරා. හැබැයි අපි කල්පනාකාරී වෙන්න ඕන ඒ දත්ත එක් රැස් කිරීමේදී හැම විටම නිවැරදිම තොරතුරු එක් රැස් කරගන්න ඒ සඳහා ක්‍රමවේද භාවිතා කරන්න. ඊට පස්සේ අපි දන්නවා මේ දත්ත අපි නිරූපණය කරනවා කියලා කිව්වා වගු මගින් අපිට පුළුවන් විවිධ ප්‍රස්තාර මගින් පුළුවන්. අපි ඉදිරියේදී දරුවොත් එකේ ප්‍රස්තාර වර්ග ගැන කතා කරනවා. ඊළඟට අපි එන්නේ මේකේ තුන්වෙනි අංගය. මේ තුන්වෙනි අංගය තමයි දත්ත අර්ථකථනය කියන එක. මේ දත්ත අර්ථකථනය කිරීමේදී අපි ක්‍රමවේදයන් දෙකක් භාවිතා කරන මිනුම් වර්ග දෙකක්. පළවෙනි මිනුම් වර්ගය තමයි කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කියලා කියන්නේ මේකට නිරූප්‍යමාන කියලත් කියනවා. අපි ප්‍රධාන වශයෙන් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ නිරූප්‍යමාන තුනක් ගැන කතා කරනවා. පළවෙනි එක මාතය, දෙවෙනි එක මධ්‍යස්ථය, තුන්වෙනි එක මධ්‍යාන්නය. ඔය අපි කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් විදිහට ගන්න ඒවා. සමහර අවස්ථාවල කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් අපට නිගමනවලට එළඹීම සඳහා ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී අපි විසිරීම පිළිබඳ මිනුම් මෙතනදී භාවිතයට ගන්නව උදව්වක් විදිහට. ඒ විසිරීම පිළිබඳ මිනුම් වර්ග දෙකක් මෙතනදී සාකච්ඡා කරනවා. එකක් තමයි පරාසය කියන එක. පරාසය ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී අන්තශ්චතුර්ථක පරාසය කියන මේ විසිරීම පිළිබඳ මිනුම අපි පාවිච්චි කරනවා. ඔහු දරුවනේ දැන් අපි බලමු නුවන්ස අපේ දරුවන්ට පැහැදිලි කරලා දුන්නා ප්‍රධාන නිරූපමාන තුනක් ඇසුරෙන් අපිට තොරතුරු ලබා ගන්නට පුළුවන් කියන. එහෙමනම් මේ එක තොරතුරක් තමයි දරුවනේ කේන්ද්රික ප්‍රවණතා මිනුම් ඇසුරෙන් යම් සංඛ්‍යා ව්‍යාප්තියක් නිරූපණය කිරීම සඳහා සුදුසු තනියගයකට අපි කියනවා නිරූප්‍යගයක්. එහෙම නැත්නම් නිරූපමානයක්. ඒ පළවෙනි නිරූපමානය හැටියට අපිට ගන්නට පුළුවන් දරුවනේ මාතය. මොකක් මේ මාතය කියන්නේ? සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගණනක් ඉදී ඇති අය ගණන අපි මාතය ලෙස හඳුන්වනවා. හොඳින් බලාගන්න දරුවනේ සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගණනක් ඉදී ඇති අය ගණන මාතය ලෙස හඳුන්වනවා. අපි උදාහරණයක් බලමු. 10න් ලකුණු දෙන ඇඟීමකදී ළමුන් කිහිප දෙනෙකු ලබාගත් ලකුණු පහත දැක්වේ. 7, 3, 5, 6, 5, 4, 5, 8, 5. අපෙන් අහනවා එහෙමනම් මේ ලකුණු තොරතුරු දිහා බැලුවම මේ ලකුණු දෙස බැලීමේදී මේක අපෙන් ඇහුවොත් මාතේ කුමක්ද? මෙතන වැඩිම වාර ගාණක් ඉදිරියලා තියෙන්නේ කුමක්ද? මනම් මෙතන අපේ දරුවන්ට පැහැදිලිව පේනවා වැඩිම වාර ගාණක් ඉදිරියලා තියෙන්නේ 5.
එහෙමනම් අපි කියනවා මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මාතය 5යි කියලා. අපි බලමු තව උදාහරණයක්. මීටර් 200ක තරඟයක් නිම කිරීම සඳහා තරඟකරුවන් ගත කළ කාලය තප්පර වලින් පහත දැක්වේ. තප්පර 26, 28, 24, 28, 25, 26, 27, 29. එහෙමනම් දැන් අපි බලමු මේකේ මොකද්ද මාතය කියන එක. දැන් දරුවනේ මෙතනදී අපිට තේරෙනවා 26 කියන සංඛ්‍යාව දෙසරයක් ඉදිරියට තියෙනවා. ඒ වගේම 28 කියන සංඛ්‍යාවත් දෙසරයක් ඉදිරියට. දැන් මේ වගේ අවස්ථාවකදී නුවන්ස අපි කොහොමද මාතේ සොයාගන්නේ? ඔව් දරුවනේ. දැන් මෙතනදී දැන් අපි මේ නියෝජිතාගයක් නිරූපයාගයක් කියලානේ මේ මෙතනදී මේ නිරූපයමාන හඳුන්වන්නේ. එතකොට මේ නියෝජිතාගයක් කියලා කියන්නේ මේ සංඛ්‍යා ව්‍යාප්තිය නියෝජනය කරන්න යවන්න පුළුවන් තනි අගයකට. එතකොට එයාට අපි කියන නියෝජිතාගයක් කියලා. උදාහරණයක් ඉදිරියට අපි කතා කරෝතින් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කියලා අපි පිට්ටනිය සෙල්ලංකරන 11 දෙනයි. ඒගොල්ලෝ නියෝජිතයෝ. නමුත් නියෝජනය කරන්නේ මේ ලංකාවේ ඉන්න කෝටි 2කට වඩා වැඩි ජනගහනය. එතකොට ඒගොල්ලෝ ඒ නිරූපණය කිරීම සඳහා සුදුසුම කට්ටිය වෙන්න ඕන. ඒ මෙතනත් සංඛ්‍යා ව්‍යාප්තියේ මාතය කියන්නේ සුදුසුම කෙනෙක් බවට තර්ක කරන්න පුළුවන්. මොකද එයා තමයි සංඛ්‍යා ව්‍යාප්තියේ වැඩිම වර්ගණක් ඉදිලා ඉන්නේ. ඒ නිසා එයාට තර්ක කරන්න පුළුවන් මේක නියෝජනය කරන්න මට අවස්ථාව දෙන්න. ඒ අනුව තමයි අපි මාතය නිරූපයාගයක් විදිහට හඳුන්වන්නේ. දැන් මෙතන වෙලා තියෙන්නේ මෙතන වැඩිම වාර ගාණක් නිරූපණය කරන අගයන් දෙකක් තියෙනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා දෙන්නටම සම අවස්ථාව දෙන්න. ඒ නිසා මාතේ විදිහට අපට 26යි 28යි දෙකම ගන්න වෙනවා. එහෙම නේද උදේශ? ඔව්. එහෙමනම් මෙවැනි අවස්ථාවකට අපි මොකක් දෙනවන්නස කියන්නේ? ඔව්. දැන් සංඛ්‍යා ව්‍යාප්තියක එක මාතයක් විතරක් තියෙනවා නම් අපට ඒ සංඛ්‍යා ව්‍යාප්තිය හඳුන්වන්න පුළුවන් ඒක මාත ව්‍යාප්තියක් කියලා. එක මාතයක් විතරයි. එක මාතයක් විතරයි. සංඛ්‍යා ව්‍යාප්තියක මාතයන් දෙකක් හෝ වැඩි ගණනක් පවතිනවා නම් දැන් කාලයක් තිබ්බ දෙකක් විතරක් පවතිනවා නම් ඒක ද්වි මාත ව්‍යාප්තියක් විදිහට හැඳින්නුවා. දෙකට වැඩි නම් බහු මාත ව්‍යාප්තියක් විදිහට හැඳින්නුවා. දැන් අපි පොදුවේ දෙකක් හෝ දෙකට වඩා වැඩියෙන් මාත පිහිටනවා නම් ඒ සංඛ්‍යා ව්‍යාප්තිය අපි බහු මාත ව්‍යාප්තියක් විදිහටයි හඳුන්වන්නේ. ඔව් දරුවනේ. දැන් අපි ප්‍රධාන නිරූපයක් අගයක් පිළිබඳව කතා කරා මාතේ සම්බන්ධව. අපි බලමු ඊළඟ නිරූපයගේ මධ්‍යස්තය. දැන් දරුවනේ අපි මධ්‍යස්තය කියන්නේ සංඛ්‍යා ව්‍යාප්තියක් ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් කළ විට ඒ හරිමැද පිහිටන හෝ පිහිටිය යුතු අය ගණන අපි මධ්‍යස්තය කියලා නම් කරනවා. සංඛ්‍යා ව්‍යාප්තියක් ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් කළ විට එහි මැද පිහිටන හෝ පිහිටිය යුතු අය ගණන මධ්‍යස්තය වෙනවා. මෙන්න අපි බලමු එවැනි ආකාරය ගැටලුවක් අපි හදලා. ක්‍රිකට් තරඟයකදී ක්‍රීඩකයන් ලබාගත් ලකුණු පහත දැක්වේ. 32, 15, 56, 8, 19, 40, 14, 5, 23, 17. මෙම ලකුණුවල මධ්‍යස්ථය සොයන. එතකොට නුවන්සේ මේ ලකුණුවල මධ්‍යස්ථය සොයනකොට අපි මොකද ඉස්සෙල්ලාම ප්‍රමුඛ කොට සලකිය යුතු වෙන්නේ? ඔව් දේශ, අපි මේ පාසල්වල ඉගැන්වීම් කටයුතු කරද්දී ගොඩක් වෙලාවට දැකලා තියෙනවා අපේ දරුවෝ කරන ලොකුම වැරද්දක් මේ මධ්‍යස්ථය හොයද්දී ළමයි දන්නවා දැන් මැද පිහිටන අගය. ඒ නිසා ඔය දීලා තියෙන ව්‍යාප්තියම මැද පිහිටන අගය හොයනවා. හැබැයි දරුවනේ අපි අර්ථ දැක්වීමේදීම දුන්නා ඒ අර්ථ දැක්වීම තුළදී දුන්නේ සංඛ්‍යා ව්‍යාප්තිය ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් කළ විට. ආරෝහණ කියන්නේ අඩුමය ගාණිතම් වැඩිමය ගාණට. අවරෝහණ කියලා කියන්නේ වැඩිමය ගාණිතම් අඩුමය ගාණ. ඔය ක්‍රම දෙකේ කැමති ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. එහෙම සකස් කළාට පස්සේ මැද පිහිටන හෝ පිහිටිය යුතු. සමහර වෙලාවට හරිමැදාය ගණනක් පිහිටනවා. සමහර වෙලාවට දත්ත සංඛ්‍යාව ඉරට්ටේ වුණොත් හරිමැදාය ගණනක් පිහිටන්නේ අපි ඒක හොයාගන්න ඕන. ඒ නිසා පළවෙනි පියවර විදිහට අපේ දරුවෝ කරන්න ඕන මේ සංඛ්‍යා ව්‍යාප්තිය ආරෝහණ පිළිවෙලට අපි දැන් මෙතනදී හදලා තියෙනවා. කැමති නම් අවරෝහණ පිළිවෙලටත් හදන්න පුළුවන්. ඒක තමයි පළවෙනිම ක්‍රියාවලිය වෙන්නේ. ඔව්, දැන් දරුවනේ අපි මේක ආරෝහණ පිළිවෙලට සකස් කරලා තියෙනවා. 1, 5, 7, 8, 14, 15, 19, 23, 32, 40, 56. අපි ආරෝහණ පිළිවෙලට ඉස්සෙල්ලාම සකස් කරා. දැන් ආරෝහණ පිළිවෙලට සකස් කරන මනස කොහොමද හරිමැද අපි හොයාගන්නේ? ඔව්, දැන් අපි හරිමැද හොයාගන්න පහසු ක්‍රමයක් භාවිතා කරනවා දරුවනේ. මේ හරිමැද පිහිටන්නේ කීවෙනි සංඛ්‍යාවද කියලා හොයන්න. ඒකට අපි කරන්නේ දත් අඩු සංඛ්‍යාවක් තියෙන අවස්ථාවලදී ඒ දත් සංඛ්‍යාවට එකක් එකතු කරලා ඒ එන උත්තරය දෙකෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා
මැද පිහිටන්න ඕන කීවෙනි අයගාන්ධ කියන කාරණය. දැන් අපේ දරුවන්ට පේන ඇති තිරේ මධ්‍යස්ථය සමාන වෙනවා අය ගණන් සංඛ්‍යාව එකතු කිරීම එක, ඒ උත්තරේ බෙදන්න ඕනේ දෙක වැන්න. එතකොට දැන් මේ සංඛ්‍යා ව්‍යාප්තියේ අය ගණන් කීයක් තියෙනවද? මේ සංඛ්‍යා ව්‍යාප්තියේ තියෙනවා දරුවනේ අය ගණන් 11ක්. අය ගණන් 11ක් තියෙනවා. එහෙනම් මධ්‍යස්ථය වෙන්නේ 11ට එකක් එකතු කරන 12යි, 12 දෙකෙන් බෙදනවා. ඒ කියන්නේ 6 වැන්න තමයි මධ්‍යස්ථය වෙන්නේ. තවත් අපේ දරුවෝ කරන වැරද්දක් තමයි ඔන්න ඔය 6 වැන්න කියලා අරගෙන 6 වැන්න කියලා උත්තරේට තියෙනවා. මේ 6 වැන්න කියන්නේ 6 වෙනි අය ගානයි අපි ලියන්න ඕන. 6 වෙනි අය ගාන මොකද්ද කියන එක අපිට දැන් ගණන් කරලා ගන්න පුළුවන් මේ ආරෝහණ පිරිවලට තියෙන සංඛ්‍යා ව්‍යාප්තියෙන්. බලන්නකෝ 6 වෙනි අය ගාන බැලුවට පස්සේ අපට ලැබෙන්නේ හරි මැද්දේ තියෙන සංඛ්‍යා විදිහට 15. එහෙනම් මෙන්න මේ කියන සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථය වෙන්නේ 15. එයත් අපි නියෝජිත අගයක් විදිහට ගන්න. මොකද එයාට තර්ක කරන්න පුළුවන් මමයි මෙතන හරි මැද ඉන්නේ, මමයි මධ්‍යස්ථ කෙනා, මට වඩා අඩුවෙන් ඉන්න කට්ටියයි වැඩියෙන් ඉන්න කට්ටියයි දෙගොල්ලම සමානයි. ඒ නිසා මේ නියෝජිත අගයට මාව යවන්න කියලා මධ්‍යස්ථයට තර්ක කරන්න පුළුවන්. ඔව් දරුවනේ, අපි මධ්‍යස්ථය සමානයි, අපි මේකට සූත්‍රයක් හදාගත්තොත් අය ගණන් සංඛ්‍යා සමාන n කියලා, මධ්‍යස්ථය සමානයි n එකතු කිරීම එක, බෙදීම දෙක යන සූත්‍රයක් අපිට භාවිතා කරන්නට පුළුවන්. අපි නුවන්ස ඉතාමත්ම සරලව, මොකද අපේ අපි මේ පාඩමේදී අපි බොහෝ දුරට උත්සාහ කරන්නේ දරුවනේ, අපේ දරුවෝ මේ සාමාන්‍ය පෙළ විභාගයේදී උත්තර පිළිතුරු ලිවීමේදී කරන්නා වූ වැරදි පිළිබඳව අපේ දරුවන්ට පැහැදිලි කර දෙමින්ම තමයි අපි මේ පාඩම ගොඩනගාගෙන යන්නේ. මොකද මේ පිළිබඳව ඔගලගේ අවධානය අනිවාර්යයෙන්ම යොමු කරන්නට උනන. අපි තව ගැටලුවක් බලමු දරුවනේ. දැන් වත්තක ඇති පොල් ගස් කීපයක එක් එක් ගසින් කනලඳ පොල් ගෙඩි සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත දැක්වේ. 23, 18, 30, 36, 26, 21, 31, 42, 20, 30. ගසකින් කනලඳ පොල් ගෙඩි සංඛ්‍යාවේ මධ්‍යස්ථය සොයන්න. මනම් අපි මේක දරුවන ඉස්සර වෙලාම ආරෝහණ පිළිවෙලට ලියන්නට ඕන. මනම් මේක ආරෝහණ පිළිවෙල ලිව්වම අපිට පේනවා 18, 20, 21, 23, 26, 30, 30, 31, 36, 42. එහෙමනම් අපි දන්නවා මධ්‍යස්ථය සමානයි අය ගණන් සංඛ්‍යාව එකතු කිරීම එක, බෙදීම දෙක වැනි අය ගණන තමයි මධ්‍යස්ථය විය යුත්තේ. එහෙනම් මෙතනදී අපි පේනවා අය ගණන් තියෙනවා 11ක්. 11ට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවම ඉන්නේ 10යි 1යි 11යි. 11 දෙකෙන් බෙදුවම ඉන්නේ පාහමාරවෙනි අය ගණන. පාහමාරවෙනි අය ගණන. එහෙනම් පාහමාර කියන අය ගණන පිළිහිලා තියෙන දරුවනේ 5වෙනි අය ගණන සහ 6වෙනි ගණන අතර හරි මැද. එහෙමනම් පාහමාරවෙනි අය ගණන පිළිහිලා තියෙන්නේ 5වෙනි අය ගණන එකතු කිරීම, 6වෙනි අය ගණන බෙදීම දෙක. එහෙමනම් අපි දන්නවා පාහමාර පිළිහිටන්නේ 5 සහ 6 අතර හරි මැද. එහෙමනම් අපි දන්නවා 5වෙනි අය ගණන එකතු කිරීම, 6වෙනි ගණන බෙදීම දෙක. 5වෙනි අය ගණනට එන්නේ 26යි, 6වෙනි අය ගණනට එන්නේ 30යි. එහෙනම් 26යි 30යි එකතු කරලා දෙකෙන් බෙදුවම අපිට ලැබෙනවා දරුවනේ 28යි. එහෙමනම් මෙහි මධ්‍යස්ථය 28යි. ඔය එකයි දරුවනේ අපි අර කිව්වේ මධ්‍යස්ථය කියන්නේ හරි මැද පිහිටන හෝ පිහිටිය යුතු අය ගණන කියලා. මෙතන 28 කියන අය ගණන ඇත්තටම මේ සංඛ්‍යා ව්‍යාප්තියේ පිහිටපු අය ගණනක් නෙවෙයි, තියෙන අය ගණනක් නෙවෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ පිහිටිය යුතු අය ගණන මෙතන 28 විදිහට අපි අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි දරුවනේ අපි බලමු දැන් අපි කතා කරා මධ්‍යස්ථය පිළිබඳව, මාතේ සම්බන්ධව. අපි බලමු දැන් මධ්‍යනේ කියන්නේ මොකක්ද කියන්නේ. මේක ඉතාමත්ම වැදගත්. දැන් බලන්න දරුවනේ මධ්‍යනේ. මධ්‍යනේ කියන්නේ සාමාන්‍ය අගයට. එමනම් මධ්‍යනේ anu සාමාන්‍ය අගයයි. දත්ත සියල්ලේම එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදීමෙන් මධ්‍යනේ ලැබෙනවා. දත්ත සියල්ලේම එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදීමෙන් අපිට මධ්‍යනේ ලැබෙනවා. දැන් බලමු දරුවනේ අපි උදාහරණයක්. ශිෂ්‍යයෙකු විෂයන් පහක් සඳහා ලබාගත් ලකුණු පහත දැක්වේ. සිංහල විෂයට ලකුණු 90යි, ගණිතයට 95යි, විද්‍යාවට 76යි, ඉංග්‍රීසි වලට 80යි, ඉතිහාසයට 69යි. ඉහත විෂයන් පහේ ලකුණු වල මධ්‍යනේ සොයන්න. එහෙමනම් දරුවනේ අපි ඉස්සර වෙලාම විෂයන් පහේම ලකුණු එකතු කරන්නට ඕන. එහෙමනම් මධ්‍යනේ කියන්නේ 90 එකතු කිරීම, 95 එකතු කිරීම, 76 එකතු කිරීම, 80 එකතු කිරීම, 69. මේ විෂයන් පහේම ලකුණු එකතු කළා පහෙන් බෙදන්නට ඕන. මනම් විෂයන් පහේම ලකුණු එකතු කරාම එන 410. 410 පහෙන් බෙදුවම අපිට ලැබෙනවා දරුවනේ 82යි.
එහෙමනම් නුවන්ස අපි මේට වඩා වෙනස් ආකාරයේ ගැටලුවක් අපි හදලා බලමුද? ඔව්. දරුවනේ දැන් මේ මධ්‍යන්නේ කියන මේ නිරූපයගේ තමයි ඇත්තරම වැඩිපුරම භාවිතා වෙන වඩාත්ම සාධාරණම නිරූපයගේ. මොකද හේතුව මේ මධ්‍යන්නේ සෙවීම සඳහා සංඛ්‍යා ව්‍යාප්තියේ තියෙන සියලුම අය ගණන් එක විදිහට දායක වෙනවා. අනිත් අවස්ථා දෙක වගේ නෙවෙයි. ඒ නිසා ගොඩක් වෙලාවට අපේ දරුවන්ගේ පාසලේ ප්‍රගති වාර්තාවේ පවා සාමාන්‍ය ලකුණු මට්ටම අනුව තමයි ඔයාලගේ ස්ථානය තීරණය වෙන්නේ. ඒ සාමාන්‍ය ලකුණු මට්ටම කියන්නේ විෂයන් වල ලකුණු ටික එකතු කරලා විෂයන් ගානෙන් බෙදලා ගන්න එක. ඒ නිසා දරුවනේ අපි මේ මධ්‍යන්නේ ගැන වැඩිපුර අවධානය යොමු කරන්න ඕන. දැන් අපේ දරුවෝ මධ්‍යන්නේ හොයන ගානක් තමයි සාකච්ඡා කරේ. අපි ඊළඟට එන්න හදන්නේ දරුවනේ මධ්‍යන්නේ ඇසුරින් තව ගැටලුවකට දීලා තියෙනවා මෙන්න මේ විදිහට. ක්‍රීඩකයෙකු තරඟ 8ක් සඳහා ලබාගත් ලකුණු වල මධ්‍යන්නේ 42.5කි. ඔහු ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව සොයන්න. එතකොට මෙතනදී අපේ දරුවෝ දැකලා තියෙන සමහර තරඟවලදී ඒ ක්‍රීඩකයාගේ ඇවරේජ් කියලා දාලා තිනු. ඒ කියන්නේ ඔය සාමාන්‍යගේ මධ්‍යන්නේ 42.5ක් එක තරඟකදී aran තිනවා නම් ඒ ක්‍රීඩකයා තරඟ 8කදී ගත්ත ලකුණු සංඛ්‍යාව හොයන්න ඒ 42.5 එක තරඟකදී ගත්ත ගාන තරඟ ගානෙන් ගුණ කරන්න ඕන 8ෙන්. එතකොට දරුවනේ අපිට ලැබෙනවා 42.5 8ක් 340යි. එහෙනම් මේ ක්‍රීඩකයා තරඟ 8ේදී අරගෙන තියෙන මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 340ක් වෙනවා. ඒ වගේම නුවන්ස අපිට කියන්න පුළුවන් එහෙමනම් මුළු එකතුව සමානයි මධ්‍යනේ ගුණ කිරීම වාර ගාන කියන එක අපිට පැත්තක ලියාගත්තොතින් මේ ආකාරයේ ගැටලු බොහෝ වෙලාවට අපිට මධ්‍යනේ සොයනවට වඩා මධ්‍යනේ දීලා වෙනාගයක් අපෙන් අහන්නට පුළුවන්. ඉතින් අන්නේ වෙනේ අවස්ථාවලි දරුවනේ අපි ඒ ක්‍රමය භාවිතා කරන්නට ඕන. ඒකයි අපේ නුවන්ස අපේ දරුවන්ට ඒ පිළිබඳව පැහැදිලි කරේ. අපි දැන් බලමු දරුවනේ සංඛ්‍යාත ව්‍යාප්තිය. දැන් නුවන්ස මෙන්න මෙහෙම අපිට සංඛ්‍යා ව්‍යාප්තියක් දීලා තියෙනවා. වගුගත කරලාද අසමුහිත දත්ත ඇසුරින් නිරූපයගෙන් සොයා ගැනීම. මේක ඉතාමත්ම වැදගත්. අපේ සාමාන්‍ය පෙළ විභාගයේ නුවන්ස මේ ආකාරයෙන් ගැටළු ලැබෙන්නේ. ලකුණු 10ක ගැටලුවක්. එහෙමනම් අපි බලමු නුවන්ස මෙන්න මෙහෙම දීලා තියෙනවා. ගිනි පෙට්ටියක ඇති ගිනි කුරු සංඛ්‍යාව පිළිබඳව ගිනි පෙට්ටි 100ක් පරීක්ෂා කිරීමෙන් ලද තොරතුරු පහත දැක්වේ. පෙට්ටියක ඇති ගිනි කුරු ගණන පෙට්ටි ගණන. ඒ කියන්නේ ගිනි කුරු 46ක් තියෙන පෙට්ටි 7ක් තියෙනවා. 47ක් තියෙන පෙට්ටි 10ක්. 48ක් තියෙන පෙට්ටි 15ක්. මේ ආකාරයට අපිට වගුවක් දීලා තියෙනවා. වගුව ඇසුරෙන් අපෙන් ප්‍රශ්න අහන. මාතය කුමක්ද? මධ්‍යස්තය සොයන්න. පෙට්ටියක ඇති මධ්‍යනේ ගිනි කුරු සංඛ්‍යාව සොයන්න. දැන් මේ වගේ සංඛ්‍යාත ව්‍යාප්තිය දුන්නම ඔය කරුණු තුන අපි සොයන ආකාරය අපේ දරුවන්ට අපි සරලව පැහැදිලි කරලා දෙමු නුවන්ස. ඔව් දරුවනේ. මේ දත්ත වගුගත කිරීම සිද්ධ කරන්නේ එකම දත්තය කිහිප වාරයක් යෙදিলা තියෙන අවස්ථාවවලදී. එතකොට වෙන වෙනම දත්ත ටික සියල්ලම ලියනවට වඩා යම්කිසි දත්තයක් කී වතාවක් ලියලා තියෙනවද කියලා එහෙම නැත්නම් තියෙනවද කියලා මේ නිරූපණය කරන එක වඩා පහසුයි. ඒ නිසා තමයි මේ වගුගත කිරීම සිද්ධ කරලා තියෙන්නේ. දැන් මෙතනදී අපිට පේනවා මේ ගිනි පෙට්ටි පිළිබඳ මේ කතන්දරයේදී ගිනි පෙට්ටි 100ක් පරීක්ෂා කරලා තියෙනවා. එතකොට බලලා තියෙන එක ගිනි පෙට්ටියක කුරු කීයක් තියෙනවද? එතකොට දරුවනේ අහුවෙලා තියෙනවා 46 ගානේ ගිනි කුරු තියෙන ගිනි පෙට්ටි 7ක් තියෙනවා. 47 ගානේ ගිනි පෙට්ටි 10ක තියලා තියෙනවා. කුරු 48 ගානේ ගිනි පෙට්ටි 15ක තියලා තියෙනවා. ඔය විදිහට තොරතුරු ටික දීලා තියෙනවා. දැන් මාතය කියන්නේ මොකද්ද? අපි දන්නවා මේ දත්ත ව්‍යාප්තියේ වැඩිම වාරයක් යෙදিলা තියෙන එකනේ මාතය වෙන්නේ. දැන් ඇත්තටම දරුවනේ මේ සංඛ්‍යා ටික ලියාගෙන ගියොතින් පිළිවෙලට සංඛ්‍යා 100ම 46 හත් පාරක් ලියන්න ඕන. 47 10 පාරක් ලියන්න ඕන. 48 15 පාරක් ලියන්න ඕන. එතකොට වැඩිපුරම ලියවෙන්නේ කීයද? මෙතන වැඩිපුරම ලියවෙන්නේ 26 වතාවක් යෙදෙනවා 49. එහෙනම් වැඩිම වාර ගණනක් යෙදিলা තින්නේ 26 වතාවක් යෙදিলা තින්නේ කීයද? 49. එහෙනම් දරුවනේ මෙතනදි මාතේ වෙන්නේ 49. මොකද එයා තමයි වැඩිම වාර ගණනක් යෙදিলা තින්නේ. ඒ වගේම මනස දැන් මෙතකොට අපි ලියන්න ඕන දැන් පෙට්ටික තියෙන ගිනි කූරු ගණන තියෙනවා පෙට්ටි ගණන තියෙනවා. සමහර ළමයි හුඟක් වෙලාවට 26 කියලා ලියන අවස්ථාවල තියෙනවා. ඒ පටලවා ගන්න එක දැන් මම දැන් දරුවන්ට පැහැදිලි කරලා දුන්නේ මේ 26 වතාවක් යෙදෙන්නේ 49. 49 26 වතාවක් ලියන්න වෙනවා. ඒ නිසා වැඩිම වතාවක් ලියවෙන්නේ 26 වතාවක් ලියවෙන්නේ 49. ඒ නිසා අපි ලියන්න ඕන ඒ දත්තයයි. දීන සංඛ්‍යාතයට අදාළ තොරතුරු නෙවෙයි ලියන්න ඕන. ඒ වගේම අපි මධ්‍යස්ථය ගැන කතා කරෝතින් දැන් මෙතන උදේස ගිනි පෙට්ටි 100ක් තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී මේ දත්ත ව්‍යාප්තිය විශාලයි.
දත්ත 100ක් වගේ ආවතින් සාමාන්‍යයෙන් 30කට වඩා 40කට වඩා 50කට වඩා ආවතින් අපිට පුළුවන් අර මධ්‍යස්ථය කියන්නේ මැද පිහිටන සංඛ්‍යාවනේ. ඒ මැද පිහිටන සංඛ්‍යාව හොයන්න අපේ දරුවෝ දන්න දත්ත ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදලා තමයි වෙනියා හොයාගන්නේ. ඒ වෙනියා හොයා ගැනීමේදී මෙතනදී අපේ දරුවන්ට අයිතිය තියෙනවා කැමතිනම් එකක් එකතු නොකර කෙලින්ම දෙකෙන් බෙදන්න පුළුවන්. කැමතිනම් එකක් එකතු කරලා බෙදන්නත් පුළුවන්. දැන් මෙතන පෙට්ටි ගාන 100 නිසා අපිට පේනවා එකක් එකතු නොකර දෙකෙන් බෙදුවොතින් පූර්ණ සංඛ්‍යාත්මක උත්තරයක් කෙලින්ම එනවා. මොකද ගිනි පෙට්ටි 100යි එහෙනම් 100 දෙකෙන් බෙදුවාම 50 වෙනි අය ගාන විදිහට තමයි අපිට ලැබෙන්නේ මධ්‍යස්ථය. දැන් ගිනි පෙට්ටි 99ක් වගේ තිබ්බනම් කිසි ගැටලුවක් නැහැ. එකක් එකතු කරලා දෙකෙන් බෙදුවා නම් ඒ එන්නේ 100 එකතු කිරීම දෙක 50. මෙතනදී ගිනි පෙට්ටි 100ක් තියෙන නිසා පුතාලට අයිතිය තියෙනවා කෙලින්ම දෙකෙන් බෙදලා වෙනියා හොයාගන්න. එහෙනම් දරුවනේ 100 දෙකෙන් බෙදුවට පස්සේ ඔක්කොම ගිනි පෙට්ටි 100යි 50 වෙනි ගිනි පෙට්ටියට අදාළ කූරු ගණන තමයි මෙතනදී දරුවනේ මධ්‍යස්ථය වෙන්නේ. දැන් බලමු එහෙනම් මෙන්න මේ 50 වැන්න කොහොමද හොයාගන්නේ කියලා. 50 වැන්න හොයාගන්නේ මෙහෙමයි දරුවනේ. පෙට්ටි 7ක තියෙන්නේ 46 ගානනේ. එහෙනම් මුල් 7ෙම තියෙන්නේ 46 කියන දත්වය. ඊළඟ පෙට්ටි 10ෙම තියෙන්නේ 47 කියන දත්වය. එතකොට 10යි 7යි කියද 17යි. ඊළඟ පෙට්ටි 15ෙම තියෙන්නේ 48 කියන දත්වය. එතකොට දරුවනේ 17යි 15යි 32යි. එතකොට 32යි ඊළඟට 33 ඉඳන් දත්ත 26ක් යනකන් තියෙන්නේ 49. ඒ කියන්නේ 33 වෙනි දත්තයේ ඉඳලා 32යි 26 එකතු කරාම 58යිනේ. ඒ කියන්නේ 33 34 35 මේ විදිහට 58ට යනකම්ම තියෙන්නේ දරුවනේ 49 කියන දත්තේ නේද? එහෙනම් අපිට මධ්‍යස්ථයේ විදිහට ගන්න වෙන්නේ මේ 50 වෙනි ස්ථානයේ තියෙන 49 කියන දත්තේම තමයි. ඒ නිසා දරුවනේ මෙතන මධ්‍යස්ථයේ විදිහට අපිට ලැබෙන්නේ 49ම තමයි. ඔව් දරුවනේ, දැන් අපෙන් ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි මධ්‍යනේ සයන්. දැන් දරුවනේ මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මේ වගුවක් ඇසුරෙන්නේ අපි හදන්නේ. අපි බලමු කොහොමද අපි මෙවැනි සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යනේ සොයන්නේ. දැන් බලන්න අය ගණන සංඛ්‍යාතය. ඒ වගේම දැන් තියෙනවා ගිනි කූරු 46ක් තියෙන පෙට්ටි 7ක් තිබෙනවා නම් එතකොට එතන තියෙනවා 322. يعني අය ගණන සංඛ්‍යාතෙන් වැඩි කරාම සංඛ්‍යාතය කියන්නේ දරුවනේ දෙන වාර ගණන. ගිනි කූරු 47ක් තියෙන පෙට්ටි 10ක් නම් එතකොට ගිනි කූරු 470ක් තියෙනවා. 48ක් තියෙන පෙට්ටි 15ක් තිබ්බොත් එතන තියෙනවා ගිනි කූරු 720ක්. 49ක් තියෙන පෙට්ටි 26ක් තිබ්බොත් එතන තියෙනවා 1274ක්. 50ක් තිබෙන පෙට්ටි 18ක් තිබ්බොත් එතන ගිනි කූරු 900ක්. 51ක් තියෙන ගිනි කූරු පෙට්ටි 14ක් තියෙනවා නම් එතන 714යි. 52ක් තියෙන ගිනි පෙට්ටි 10ක් තියෙනවා නම් එතන ගිනි කූරු 520ක් තිබෙනවා. එහෙනම් ඔක්කොම ගිනි කූරු දැන් කීයක් තියෙනවද දරුවනේ? එහෙමනම් මේ ගිනි පෙට්ටි 100ම ගිනි කූරු තිබෙනවා අපිට තේරෙනවා 4920ක්. මේ ගිනි පෙට්ටි 100ම ගිනි කූරු 4920ක් තිබෙනවා. අපි 4920 හොයාගත්තේ 46ක් තියෙන 7ක් කිව්වම 322යි. 47ක් තියෙන, ඒ කියන්නේ අය ගණන සංඛ්‍යාතෙන් වැඩි කරනවා. එහෙමනම් දැන් අපෙන් අහන්නේ මධ්‍යනේ. එහෙමනම් දරුවනේ මෙතනදී මධ්‍යනේ කියන්නේ මධ්‍යනේ සමානයි මේ සිග්මා Fx බෙදීම සිග්මා F. සිග්මා කියලා කියන්නේ පහළට එකතු කරන්න. එහෙනම් Fx තීරුව එකතු 4920යි. ඒ වගේම F තීරුව එකතු 100යි. 4920 100ෙන් බෙදුවම අපිට ලැබෙනවා දරුවනේ 49.2. එහෙමනම් මේ ගිනි පෙට්ටියක තියෙන ගිනි කූරු ගණන සාමාන්‍ය වශයෙන් 49.2ක් හැටියට අපි සලකා බලනවා. දැන් වන්ස මේ ආකාරයටම අපේ සාමාන්‍ය පෙළ විභාගයට අපිට බොහෝ වෙලාවට ලැබෙන්නේ මේ ආකාරයේ ගැටලුනේ. අපි තවත් ගැටලුවක් මේ විදිහටම අපි හදලා බලමු අපේ දරුවන්ගේ පහසුව පිණිස. දැන් බලන්න දරුවනේ මෙන්න මේ ආකාරයේ ගැටලුව. පැයක කාලයක් තුල අධිවේගී මාර්ගයක එක්තරා පිවිසුම් දුරකටුවකින් පිට වූ වාහනවල සාමාන්‍ය වේගය පිළිබඳව ලබාගත් තොරතුරු පහත වගුවේ දැක්වේ. සාමාන්‍ය වේගයේ පැයට කිලෝමීටර වාහන සංඛ්‍යාව. එහෙමනම් අපිට පේනවා දරුවනේ මෙතනදී 60 ඉඳලා සාමාන්‍ය වේගයේ පැයට කිලෝමීටර 60 73 70 85 80 90 10යි 90 122යි 100 110 8යි 110 122යි. අපෙන් අහනවා මාත පන්තියේ කුමක්ද?
මධ්‍යස්ථ පන්තිය සොයන්න මධ්‍යනය සොයන්න. මෙතන දිනුවන්ස අපිට දීල තියෙන්නේ පන්ති ප්‍රාන්තර සහිත වගවා. දැන් අපි මීට කලින් එවැනි ආකාරය ගැටලු සාකච්ඡා කරේ නෑ. කලින් ගැටලුවලට වඩා මේ ගැටලුවේ තිබෙන විශේෂත්වය කුමක්ද? ඔව් දරුවනේ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු ගිනිකූරු ගැටලුවේදී එතන අය ගණන් 100ක් තිබ්බ තමයි. අය ගණන් 100ක් තිබ්බට එතන ඒ සංඛ්‍යා ව්‍යාප්තියේ පරාසය ඉතාම කුඩයි. ඒ කියන්නේ අවම ගිනිකූරු සංඛ්‍යාව තිබ්බේ 46, වැඩිම ගිනිකූරු සංඛ්‍යාව තිබ්බේ 52. එතකොට මේ කුඩා පරාසයක් තියෙන අවස්ථාවලදී අපි දත්ත සමූහණය කරන්න යන්නේ නැහැ. අපි දත්ත සමූහණය කරන්නේ දරුවනේ පරාසය විශාල වෙන අවස්ථාවලදී. දැන් පුතාලට පේනවා දැන් මේ දීලා තියෙන ගැටලුවේ මේ වේගය පිළිබඳ ගැටලුවක් දීලා තියෙන්නේ. එතන අවම වේගයේ විදිහට අපිට ගන්න වෙන්නේ පැයට කිලෝමීටර් 60, උපරිම වේගයේ විදිහට පැයට කිලෝමීටර් 120. එතකොට එතන වැඩි පරාසයක් තියෙනකොට අර වෙන වෙනම වේගය අරන් ලියන්න ගියාට පස්සේ ඒ සංඛ්‍යා ව්‍යාප්තිය තරමක් සංකීර්ණ වෙනවා. ඒ නිසා තමයි මේ වගේ ලොකු පරාසයක් තියෙන වෙලාවල් වලදී අපි පන්ති ප්‍රාන්තරවලට අරගෙන මෙන්න මේ පරාසය තුළ මෙච්චර වාහන සංඛ්‍යාවක් ගියා, මෙන්න මේ වේග පරාසය තුළ මෙච්චර වාහන සංඛ්‍යාවක් ගියා කියලා මෙන්න මේ විදිහට පන්ති ප්‍රාන්තර සහිතව වගුවක් සකස් කිරීම සිද්ධ කරන්නේ. ඔව්, අපි බලමු මේ වගුව සකස් කරන ආකාරය. දැන් බලන දරුවනේ අපෙන් අහනවා මේ වගුව ඇසුරෙන් මාත පන්තිය කුමක්ද, මධ්‍යස්ථ පන්තිය කුමක්ද? දැන් නුවන්ස මෙතනදී ගැටලුවක් පැන නගිනවා. 60 ඉඳලා 70 තිබුණ පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වාහන තුනක් ගිහිලා තියෙනවා. 60 ඉඳලා 70 දක්වා. එතකොට මේ ගියපු වේගය අපි කොහොමද හොයාගන්නේ? 60 වාහන තුනක්මද? සමහරට පැයට කිලෝමීටර් 61 වාහන තුනක්මද? එහෙම නැත්නම් 70 වාහන තුනක්මද? මෙතනදී අපි ගන්න පොදු නිගමනය කුමක්ද? ඔව්, මෙතනදී මේ 60-70 කියන පරාසය අපිට මෙතන හදාගන්න පුළුවන්. මොකද ඊළඟ පරාසය 70 තියෙන නිසා අපිට මෙතනදී ගන්න පුළුවන් පැයට කිලෝමීටර් 60 හෝ ඊට වැඩි, පැයට කිලෝමීටර් 70ට අඩුවෙන් යන සියලුම වාහන. එතකොට 60 වුණත්, 61 වුණත්, 62.5 වුණත් 70ට අඩු වෙන්න ඕන. හැබැයි 70 ගන්නෙ නැහැ. මොකද මෙතන 70 තැන් දෙකක තියෙනවනේ උදේසනේ. ඒ නිසා අපි තීරණය කරන්න ඕන මෙන්න මේ පන්ති ප්‍රාන්තරවල අපි ගන්නේ පහළ සීමාවද පන්ති ප්‍රාන්තරයට අයිති වෙන විදිහට, එහෙම නැත්නම් ඉහළ සීමාවද අයිති වෙන විදිහට ගන්න කියන එක. මේ දෙකම අයිති වෙන විදිහට ගන්න තිබ්බ දරුවනේ 60-69 තිබ්බනම්, ඊළඟට 70-79 තිබ්බනම් 60-69 දෙකම අයිති කියලා ගන්න පුළුවන්. මොකද 69 ආපහු නැහැ 70ෙන් පටන් ගන්න නිසා. නමුත් මෙතන 60-70-70-80 කියලා සන්තතික ආකාරයට හදලා තියෙන නොකැඩුණු ස්වරූපෙන්. ඒ නොකැඩුණු ස්වරූපෙන් දීලා තියෙන අවස්ථාවලදී අපට තීරණය කරන්න පුළුවන් 60 හෝ ඊට වැඩි 70ට අඩුවෙන් ගියපු වාහන තමයි අපි මේ පන්ති ප්‍රාන්තරයට ගන්නෙ. ඊළඟ පන්ති ප්‍රාන්තරයට ගන්නෙ 70 හෝ ඊට වැඩි 80ට වඩා අඩු වේගයෙන් ගියපු වාහන තමයි ඒ පන්ති ප්‍රාන්තරයට ගන්නෙ. හැබැයි දරුවනේ මතක තියාගන්න මේ අවසාන පන්ති ප්‍රාන්තරයේදී 110-120 කියන එකේදී 110ක් ගන්න පුළුවන්, 120ක් ගන්න පුළුවන්. මොකද හේතුව 110 හෝ ඊට වැඩි කොහොමත් අපි ගන්නව, 120 ගන්න පුළුවන්. මොකද ආපහු එතනින් එහා පන්ති ප්‍රාන්තරයක් නැති නිසා. ඒ වගේම නුවන්ස මෙතනදී දැන් අපි මේ දත්ත පිළිබඳවනේ කතා කරන්නේ. අපි මේ අපේ ජීවිතේ අපේ එදිනෙදා ලබා ගන්නා වූ මේ දත්ත කොටස් දෙකකට බෙදෙනවා. සන්තතික දත්ත, විවික්ත දත්ත. අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න සන්තතික දත්ත කියන්නේ මොකක්ද, විවික්ත දත්ත කියන්නේ මොකද? මේ ගානේදී ඔය පිළිබඳ ගැටලුවක් පැන නගිනවා. ඔව් දරුවනේ, අපි සංඛ්‍යාත්මක තොරතුරුනේ මේ එකතු කරන්නේ. සංඛ්‍යාත්මක තොරතුරු එකතු කරනකොට අපි සමහර වෙලාවට ඒ තොරතුරු ගණන් කිරීමෙන් එකතු කරනවා. පන්තියක ළමයි සංඛ්‍යාව ගණන් කරන්න වෙනවා. ඒ වගේම වාහන සංඛ්‍යාව ගණන් කරන්න වෙනවා. හැබැයි සමහර ඒවා ගන්න වෙන්නේ දරුවනේ අපට මැනලා. මැනලා ගන්නෙ මොනවද? කියන්නේ මිනුම් වලින්. ඔව්, මිනුම් වලින් මයින්න වෙනවා. වේගය මයින්න වෙනවා. ස්කන්ධය මයින්න වෙනවා. කාලය මයින්න වෙනවා. ඒවා මැනලා ගන්නෙ. එතකොට මේ මැනලා ගන්න තොරතුරු වලට අපි කියනවා සන්තතික දත්ත, ගණන් කරලා ගන්න තොරතුරු වලට කියනවා විවික්ත දත්ත. මේකේ තියෙන වෙනස්කම තමයි විවික්ත දත්ත වලදී අපි ගණන් කරන නිසා අපට ලැබෙන්නේ පූර්ණ සංඛ්‍යාත්මක තොරතුරු,
මැනලා ගන්න අවස්ථාවලදී පූර්ණ සංඛ්‍යාත්මක තොරතුරු විතරක් නෙවෙයි භාග දශම අවස්ථාත් අපට ලැබෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ වගේ වේගය වගේ සන්තතික දත්ත මනිද්දී අපි මේ සංඛ්‍යා ව්‍යාප්තිය නොකැඩුණු ස්වරූපයෙන් පවත්වගෙන යන්නේ. මොකද 69 අරගෙන අපි 60-69 අරගෙන ඊළඟට 70-79 ගත්තොත් හදිස්සියවත් වාහනයක් 69.3ක වේගෙන් ආවා. අපි දාන්නේ කොයි පන්ති ප්‍රාන්තරයටද? අපිට දාන්න වෙන්නේ නැහැ පන්ති ප්‍රාන්තරයකට. එතනදි ගැටලුවක් පැන නගිනවා. පූර්ණ සංඛ්‍යා තිබ්බනම් කිසි ගැටලුවක් නැහැ. අපට 60-69 ඊළඟට 70-79ට යන්න තිබ්බා. ඒ නිසා සන්තතික ආකාරයේ අවස්ථාවකදී අපට සිද්ධ වෙනවා පන්ති ප්‍රාන්තර නොකෙළුණු ස්වරූපයෙන් පවත්වගෙන යන්න. ඔව් බොහොම හොඳයි දරුවනේ. මොකද අපි ඒ විදිය මොකද අපි දිනෙදා අපි ලබා ගන්නා තොරතුරු අපි කොටස් දෙකකට බෙදනවා සන්තතික දත්ත සහ විවික්ත දත්ත. දැන් අතේ ඇඟිලි 5යි. එතකොට අපි විවික්ත දත්තයක් ඇත්තේ අපි කියන්නේ අතේ ඇඟිලි 5.2යි 3යි කියලා. එහෙම කියන්නට බෑනේ. අන්න ඒ ආකාරයේ ගැටලු අපිට ඉස්සරහදී පැනනගෙන්නට පුළුවන්. දැන් බලන්න දරුවනේ එහෙමනම් මේ කිනුවන්ස අපෙන් අහනවා මාත පන්තිය. ඔව් එතනත් දැන් මාතය කියලා කියන අපේ දරුවෝ දන්නවා වැඩිම වාර ගණනක් යෙදෙන අය ගණන. දැන් මෙතනදී නම් අපිට ගන්න වෙන්නේ අය ගණනක් නෙවෙයි පන්ති ප්‍රාන්තරයක්. දැන් කොයි පන්ති ප්‍රාන්තරයේ ඇතුළේද වැඩිම වාහන සංඛ්‍යාවක් ගමන් කරලා තියෙන්නේ? දැන් අපිට පේනවා 60-70 අතර වාහන 3යි ගිහින් තියෙන්නේ කාල සීමාවේ. 70-80 අතර 5යි. 80-90 අතර 10යි. 90-100 අතර 22ක් ගිහින් තියෙනවා. 100-110 අතර 8යි. 110-120 අතර 2ක් වාහන ගිහිල්ලා තියෙනවා. එතකොට දරුවනේ වැඩිම වාහන සංඛ්‍යාවක් ගමන් කරලා තින්නේ මේ 90-100 කියන වේග ප්‍රාන්තණය ඇතුලේ. ඒ නිසා තමයි අපි මාතයට අදාළ පන්ති ප්‍රාන්තරය විදිහට ගන්නවා 90-100 කියන පන්ති ප්‍රාන්තරය. ඒක තමයි මාත පන්තිය වෙන්නේ. ඒ වගේම අපෙන් අහනවා නුවන්ස මධ්‍යස්ත පන්තිය. දැන් මධ්‍යස්තය කියන්නේ නැහැ දරුවනේ මේ වගේ ගණන්වල. මධ්‍යස්ත පන්තිය, මාත පන්තිය. මධ්‍යස්ත පන්තිය කියන්නේ විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනද මෙතනදී? ඔව් සර්. මධ්‍යස්ත පන්තිය හොයන්න නම් අපිට ලේසියම පුළුවන්. දැන් මධ්‍යස්තය හොයන්න ගියොත් තමයි අපිට සිද්ධ වෙනවා අර වෙනත් ක්‍රමවේදයන්ට යන චතුර්ථක අවස්ථාවට. ඒක අපේ දරුවන්ට අපි ඉදිරි කාලයේදී උගන්වනවා. මෙතනදී මධ්‍යස්ත පන්තිය තමයි මේ වගේ ගානකදී අහන්නේ. මොකද මාතේ මධ්‍යස්තේ මධ්‍යන්නේ තුනම අහනකොට මධ්‍යස්ත පන්තිය අපෙන් අහන්නේ. එතකොට දැන් ප්‍රශ්නයක් නැහැ. සංඛ්‍යා ව්‍යාප්තිය ආරෝහණ පිළිවෙලටම තමයි දීලා තියෙන්නේ. ඒ නිසා අපේ දරුව බලන්න ඕන මෙන්න මේ කීවෙනි දත්තයට අදාළ පන්ති ප්‍රාන්තරයේද මධ්‍යස්තය වෙන්නේ කියලා. ඔක්කොම දත්ත කීයක් තියෙනවද දරුවනේ? මෙතන ඔක්කොම දත්ත තියෙනවා 3යි 5යි 8යි 8යි 10යි 18යි 18යි 22යි 40යි 40යි 8යි 48යි 2යි 50යි. සියලුම දත්ත සංඛ්‍යාව 50යි. එහෙනම් මේ දත්ත 50න් මැද පිහිටන්නේ මොකද්ද? අපි කිව්වා දත්ත සංඛ්‍යාව විශාල අවස්ථාවලදී අපිට පුළුවන් කෙලින් මේ දත්ත සංඛ්‍යාව දෙකෙන් බෙදලා ගන්න. 52 බෙදුවට පස්සේ 25 වෙනි අය ගානට හිමි පන්ති ප්‍රාන්තරය තමයි දරුවනේ මධ්‍යස්ත පන්තිය විදිහට අපට ගන්න වෙන්නේ. දැන් බලමු 25 වෙනි අය ගානට හිමි පන්ති ප්‍රාන්තරය මොකද්ද කියලා. මුල් පන්ති ප්‍රාන්තරය ඇතුලේ පුතේ දත්ත 3යි තියෙන්නේ. එතකොට එතන 3 දෙනයි. ඊළඟ පන්ති ප්‍රාන්තරයේ 5ක් තියෙනවා. එතකොට දත්ත 5යි මුලින් 3යි 8යි. ඊළඟ පන්ති ප්‍රාන්තරයේ 10ක් තියෙනවා. එතකොට 8යි 10යි 18යි. එතකොට 18 වෙනිය ඉවර වෙනවා වේග සීමාව 90 වෙනකොට. ඊට පස්සේ මේ 90 ඉඳන් 100 ඇතුලේ වාහන 22ක් තියෙනවා. ඒ කියන්නේ 19 වෙනි වාහනේ ඉඳලා 40 වෙනි වාහනය වෙනකන් 90-100 කියන මේ වේග සීමාව ඇතුලේ තමයි තියෙන්නේ. එහෙනම් 25 වෙනියත් අහුවෙන්න ඕන එතනදි නේද? එහෙනම් 25 වෙනියා ඉන්නේ මේ 90-100 කියන වේග සීමාව ඇතුලේ. ඒ නිසා දරුවනේ අපි මධ්‍යස්ත පන්තිය විදිහට සලකනවා මේ 90-100 කියන පන්ති ප්‍රාන්තරයම. ඔහු දරුවනේ දැන් අපි බලමු මෙතන වැදගත්ම කොටස තමයි මධ්‍යනය සොයන එක. දැන් අපි බලමු මේ ආකාරයේ ගානකදී අපි මධ්‍යනය සොයන්නේ කොහොමද කියන එක. දැන් මෙතනින් දරුවනේ පන්ති ප්‍රාන්තරයේ වෙනුවට අපිට සිද්ධ වෙනවා තනි අගයක් යොදා ගන්නට. අන්න ඒ අගයට අපි කියනවා දරුවනේ මධ්‍ය අගය කියලා. මොකද පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ගිය වාහන 3ක් තියෙනවායි කියුවට අපි දන්නේ ඒ ගියපු වාහනවල වේගය. අපි ඒක නිසා 60-70යි වෙනුවට 60-70 එකතු කළ දෙකෙන් බෙදන අගයට කියනවා මධ්‍ය අගය කියලා. එහෙමනම් අපි කියනවා පන්ති ප්‍රාන්තරයේ 60-70 වෙනුවට අපි කියනවා පැයට කිලෝමීටර් 65 වේගෙන් ගියපු වාහන 3ක් තියෙනවා. එතකොට එතර වාහන 195යි. ඒ වගේම 70-80 වෙනුවට යොදන තනි අගය 75යි. 75 5ක් 375යි.
අසුවයි අනුවයි වෙනුවට යොදන තනියගේ මේ දෙක අසුවයි අනුවයි එකතු කළ දෙකෙන් බෙදෙනවා. එතකොට එනවා 1850ක්. ඒ වගේම 90යි 100යි අතර තනියගේ 95යි 95ව 22ක්. ඒ වගේම 100යි 110යි අතර හරිමැද 105යි 105ව 8ක්. ඒ වගේම 110යි 120යි දෙක වෙනුවට යොදනවා 115ක් 115ව 2ක්. එහෙමනම් මධ්‍යගය මෙතන පන්ති ප්‍රාන්තයෙන් මේ ගණන් දරුවනේ මධ්‍යගය ඒ කියන්නේ F සංඛ්‍යාතෙන් ගුණ කරාම එනවා සිග්මා Fx Fx තීරුව එකතුව 4580යි F තීරුව එකතුව 50යි. එහෙමනම් දරුවනේ අපිට කියන්න පුළුවන් මධ්‍යණය සිග්මා Fx බෙදීම සිග්මා F Fx තීරුව එකතුව F තීරුවෙන් බෙදෙනවා. එහෙමනම් දරුවා අපිට ලැබෙනවා 4580 50න් බෙදුවම අපිට ලැබෙ අගය 91.6යි. එහෙමනම් අපි කියනවා මේ සාමාන්‍ය වේගයේ පැයට කිලෝමීටර 91.6ක් කියලා. එහෙමනම් දරුවනේ අපි අද සාකච්ඡා කරේ මේ සාමාන්‍ය පෙළ විභාගයට අපිට අනිවාර්යෙන්ම ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයට එන ලකුණු 10ක ගැටලුවක්. ඉතින් දරුවනේ මේ සාකච්ඡා කිරීමේදී අපි මාතය, මධ්‍යස්තය සහ මධ්‍යනේස වෙන ආකාරයත් මේ සංඛ්‍යානයේදී අපිට වැඩ අඩු කරපු ගණිතඥයෝ පිළිබඳවත් සංඛ්‍යානය කියන පාඩම ඇතිවෙන්න හේතු වෙන විෂය කොටස් පිළිබඳවත් අද අපේ දරුවන්ට අපි පැහැදිලි ලෙස සාකච්ඡා කරා. මං හිතනවා අපේ දරුවෝ මේ පාඩම ඇසුරෙන් අනිවාර්යෙන්ම ලකුණු 10ක් මේ සංඛ්‍යානයේකකේ වෙනුවන් හැම දරුවෙකුටම ලබා ගන්නට හැකි වෙයි කියලා.